මං හිතන්නේ දැන් අපි මේ ප්‍රසන්න විතානකගේ සිනමා කෘතිය වාරණය කියන එක ඇතුලේ සමාජයේ කතාබහක් ඇති වෙනවා මොකද මේ වාරණය මේ වාරණෙත් එක්ක කොහොමද අපි මේ වාරණයට එරෙහිව මුහුණ දෙන්නේ කියන එක මේක ඇත්තටම මේක ලොකු ඛේදවාචකයක් මොකද කලාකරුවාට අයිතියක් නැද්ද සමාජයේ දකින්න ඔහු දකින්න දේ ඔහුට ප්‍රකාශ කිරීමේ අයිතියක් නැද්ද එතකොට මේ මේ ඒ අපි යම්කිසි සමාජයේ වෙන යම්කිසි වැරද්දක් හෝ යම්කිසි දෙයක් කලාකරුවා විසින් එය නිර්මාණයක් ඉදිරි ඉදිරිපත් කරද්දී ඇයි ඒක පුජ්‍යලිකව බාරගන්නේ ඇයි ඒ විවේචනය කිරීමට අයිතියක් නැද්ද අපිට කියන එක මම හිතන්නේ මේ ලංකාවේ මේ අයිතිය දවසෙන් දවස නැති වෙමින් යනවා වගේ තේරෙන්නේ මේ විවිධ කලාකෘතීන් මේ විදිහට වාර්ණය වෙමින් යද්දී අපි විවිධ ලෝකේ විවිධ චිත්‍රපට උළෙලවල් වලට සහභාගී වෙදී රටවල් වල අපි හිතන ඔය වාර්ණය කරන කියන මහා නපුරු දරදඬු පාලනවල තියෙන රටවල් වල ගියාමත් අපිට තේරෙනවා ඒවයි සංස්කෘතික අමාත්‍යාංශ විසින් මෙවැනි චිත්‍රපට උළෙලවල් සංවිධානය කරලා පෙන්නනවා අපිට විතරද මේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ නිසා මම අපි හිතන අපි හිතා හිටියා ලංකාව කියන්නේ නිදහස් රටක් ප්‍රජාතන්ත්‍රවාදී රටක් මේකද ප්‍රජාතන්ත්‍රවාදය අපිට දැන් තියෙන බරපතල ප්‍රශ්නේ අපිට සමාජයේ තියෙන දේවල් අපිට ආණ්ඩු උසාවි පොලිසි මේවයින් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ වගේම ඊට විරුද්ධව ජනතාවගේ පැත්තෙන් ඉඳගෙන කතා කිරීමේ අයිතියත් වාරණය කිරීම වැරදි මේ වැරද්ද වෙනුවෙන් ප්‍රජාවක් හැටියට කලාකරුවන් හැට පමණක් නෙමෙයි සියලු ප්‍රජාවක් හැටියට මේ අයිතිය ඉල්ලා සටන් කළ යුතුයි